රේඩියෝ අතර අහන රේඩියෝ FM 97.9 CRI ශ්‍රී ලංකා. අසිරිමත් චරිත. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සුපුරුදු මේ හෝරාව ඔබට මතකයි. වෙහෙස නිවන හවස අසිරිමත් චරිත කියන මේ විශේෂංගේ ඔබ කවුරුත් දන්න වැඩසටහනක් හැටියට සුපුරුදු පරිදි උදේ ඉඳලා හවස යනකම් අපි වැඩපළ කරලා හිතයි ගතයි වෙහෙසටපත් වෙලා ඉන්න මොහොතකදී හොඳ ගීතයක් අහන්න ලැබෙනවන් ඒක කෝජි තරම් අස්වැසිල්ලක්ද. අද විශේෂත්වය තමයි අද ගීතෝරන්නට අපි අසිරිමත් චරිතයකට ආරාධනා කරනවා. ඒ නිසා තමයි අපි කියන්නේ අද වෙහෙස නිවන හවස මේ විශේෂාංගේ අසිරිමත් චරිතය. අද අසිරිමත් චරිතය තමයි ශ්‍රී ලංකාවේ ඉතාමත්ම ජනප්‍රිය පුවත්පත් කලාවේදියෙක් විතරක් නෙමෙයි චීනයේ කල්යාණ මිත්‍රයෙක් තවත් විදිහකට කතා කරොත් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඉතාමත්ම මිත්‍රශීලී පුවත්පත් කලාවේදියෙක්. ඒ වගේම තවත් ගොඩක් දේවල් තියෙනවා එතුමා ගැන කතා කරන්නට, එතුමාගෙන් දැන ගන්නට. අපි ආරාධනා කළා ඉතාමත්ම ජනප්‍රිය පුවත්පතක් විජය පුවත්පත එහි ප්‍රධාන කර්තෘවර. ඒ වගේම මා ඉතාමත්ම ආශාවෙන් කියවන පුවත්පතක් තමයි එහි හොඳ පාඨකෙක් තමයි අද පත්තරේ පටන් ගත්ත දවසේ ඉඳලා කියවන කෙනෙක් මම. අද පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘතුමා අපි මැදිරියට පැමිණ සිටිනවා. මේ තමයි දුමින්ද සංජීව බාලසූරිය මහතා. දුමින්ද මහන්තයා අයිබුවන්. අයිබුවන්. කෙටි ආරාධනයකින් ඔබතුමා ගෙන්වා ගන්න ලැබීම ගැන මම තාමත් සන්තෝෂ වෙනවා. දහසකුත් එකක් රාජකාරී කටයුතු තිබියදී නෑ මම එන්නම් කියලා කිව්වා. ඉතින් ආරාධනය පිළිගැනීම ගැන ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. කොහොමනත් මේ පුවත්පත් කලාවේදී කියලා කියන්නේ ප්‍රවෘත්ති කර්තෘවරයෙක් කියලා කියන්නේ මම දන්නේ මේ වෙලාවත් කොහොමද ගත කරන්න කියලා. ඔව් ඇත්තටම මේ කාර්ය බහුලයි තමයි. නමුත් අපේ දැන් තියෙන තත්ත්වයේ හැටියට අපේ ප්‍රවෘත්ති මොකද පත්තරේ මුද්‍රණය කරන්නේ ඇත්තටම මේ රාත්‍රී කාලයේදී. ඉතින් ඒ වෙනකොට අපි ඇත්තටම හවස් වරුව තමයි අපිට වැඩිපුරම වැඩ තියෙන්නේ. හැබැයි ඉතින් ඔබ තුමත් මාධ්‍යවේදියෙක් විදිහට දීර්ඝ කාලයක් හිටපු නිසා දන්නවා අපි ඉතින් මේ පැය 24ක අවදියෙන් ඉන්න මේ වාතාවරණයක් තියෙනවා. ඉතින් ඒ අනුව අපි හැම වෙලාවෙම අපි මේ අපිට වෙන්නේ මොකද්ද මේ රටේ ලෝකේ තියෙන කාරණාව අපිට දැනෙනවා. ඒ අනුව ඉතින් අපේ රාජකාරියේ ඉතින් අර පැය කීපයකට සීමා වෙන්නේ නැහැ, පත්‍ර කන්දෝරුවට සීමා වෙන්නේ නැහැ. අපි ඉතින් පැය 24ම අපේ රාජකාරියේ අවදියෙන් ඉන්නවා. හොඳයි. ඉතින් මම දැක්කා ඔබතුමා අතේ තියෙනවා මේ ගීත ලැයිස්තුවක් අද අපේ වැඩසටහනට ඉදිරිපත් කරන්නට අපේ අසන්නන් වෙනුවෙන් 97.9 ශ්‍රී ලංකාවට www.crisrilanka.com ලෝකේ පුරාම විශාල අසන්නන් පිරිසක් ඉන්නවා. විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අසන්නන් මේ ඉන්නවා. මේ වෙහෙසනේ හවස අද කවුද එන්න අද කවුද එන්න කියලා බොහොම අවදියෙන්. ඉතින් හැමෝම වෙනුවෙන් තමයි ඔබතුමාගේ හඬ අවදි කරන්නේ. අපිට කියන්නක මොකද්ද ඔබතුමා මුලින්ම තෝරා දෙන ගීතය? ඇත්තටම මේ ඔබතුමා ගීත 8ක් තෝරන්න කිව්වහම මම පොඩි කොහොමද තෝරන්නේ අමාරුතාවයකට පත් වෙනවා. ඇත්තටම මේ ලංකාවේ ඉතාම මේ ගීතවලින් පොහොසත් රටක් කියලා කිව්ව හැකි අපිට එක එක ආකාරයේ තියෙනවා. ඒ කියන්නේ පැරණි ගීත සහ මේ නවරැල්ල උනත් කොහොමුණත් ඉතාම හොඳ මට්ටමේ ගීත රාශියක් මේ බිහි වෙලා තියෙනවා. ඉතින් මට කල්පනා වුණා සාමාන්‍යයෙන් මේ වැඩසටහන පොදුවේ හැමෝම ආස කරන වැඩසටහනක් නිසා ඉතින් අපිට හැම දෙනාටම රස විඳින්න පුළුවන් ගීත කීපයක් අපිට සමීප වුණොත් හොඳයි කියන කාරණාව. ඉතින් එතනදී මම මුලින්ම තෝරගත්තේ මේ අපේ අසහාය ගීත රචකයෙක් වන මේ ප්‍රේමකීර්ති දල්විස් මහත්තයා රචනා කරපු, ඒ වගේම මේ වික්ටර් රත්නායකයන් සංගීතය සහ හඬ මුසු කරපු මේ ආදරයේ උල්පත වූ අම්මා කියන ගීතය. මොකද ඇත්තටම අපි හැමෝම අම්මා කියන චරිතයට දෙවෙනි බුදුන් කොට සලකනවා. ඉතින් ඒ නිසා අපිට කිසි කෙනෙකුට මේ අම්මාව කිය අමතක කරන්නට අමාරුයි. ඉතින් මොකද දෙමව්පියෝ තමයි අපේ ජීවිතයේ වැදගත්ම සාධකය. ඉතින් අර සියලු අම්මාවරුන්ට උපහාරයක් පිණිස මම ඒ ගීතය තෝරාගත්තා. පැමිණෙන්නේ
දියකොට කිරිවතුරෙන් ඒදියරෙන් මුවදුවා දිවමතුරක් වන් නෙලෙවිලිගෙන් මතකයිවා නෙලෙවුවා ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරිදී පණදී මා දැඩි කළ අම්මා සිනහස ලැබෙන්නේ කෙනදී දිවියට නව පන ලැබදී මා දැඩි කළ අම්මා ආදරේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු මතු පුදුවන දවසේ මානාහුල කුමරුන්සේ සෙවන පතා අදමින් පැමිණෙන්නේ සුලැඟිල්ලේ හත ගැස්මී වෙහෙස නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගෙට අපේ මැදිරියට පැමිණ සිටිනවා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අසිරිමත් චරිතයක් හොඳ පුවත්පත් කලාවේදීක. ඉතින් විශේෂයෙන්ම ළමා ලෝකයේ ගැන කතා කරනකොට විජය පුවත්පත දරුවන් බොහොම ආදරෙන් වැළඳගන්නා පුවත්පතක් එහි ප්‍රධාන කර්තෘතුමා. ඒ වගේම අද පුවත්පත බොහෝ පාඨකයන් අතර ඉතාමත් ජනප්‍රිය පුවත්පතක් බවට පත් වෙලා තිබෙනවා. එහි ප්‍රවෘත්ති කර්තෘතුමා තමයි අද අප සමග ඉන්නේ දුමින්ද සංජීව බාලසූරිය පුවත්පත් කතුවරයා. දුමින්ද මහත්ම, දැන් මේ ගීතය දැන් ඔබතුමාගේ ලේඛනය ගැන මට අහන්න කිසි දෙයක් නැහැ. මොකද කාලාන්තරයක් තිස්සේ ලංකාදීප පුවත්පතේ ඒ හුරු පුරුදු නමක්නේ. අපේ පාඨකයන්ට පුවත්පත් කියවන අයට අමුතුවෙන් කිය යුතු නැහැ. මේ ගීත පිළිබඳ මොකක් තියෙන කැමැත්ත? දැන් වෙහෙස නිවන හවස මේ වගේ වෙලාවකට ගැළපෙන විදිහේ ගීතනේ ඔබතුමා මේ තෝරලා තියෙන්නේ. නෑ, ඇත්තටම ඉතින් මං දැන් අර මට හිතුණා අහනකොට දැන් එකක් වැඩසටහන කුමන කාලයකදී ඒක යන්නේ සහ ඒ වැඩසටහනේ අරමුණ මොකක් දෙක පැත්තා. ඒතරේ අපි වෙහෙස නිවන වණන් අපිට මනසට ඒ ගීත රසයක් වෙන්න ඕනේ. අපේ වෙහෙස නිවන්න ඕනේ. මේ යන වෙලාව මේක විකාශය වෙන වෙලාව අනුව අපි මං හිතන්නේ තෝරා ගැනීම සිදු කළ යුතුයි කියන හැඟීමක් තියෙනවා. මොකද එහෙම නැතුව අපි උදෑසන සමහරවල් වෙනත් ගීත පාවිච්චි කරනවා. එහෙම නැත්නම් දවල් විවේකයෙන් ඉන්න වෙලාවේදී වෙනත් ගීත පාවිච්චි කරනවා. විනෝදයෙන් ඉන්න වෙලාවේදී වෙනත් ගීත පාවිච්චි කරනවා. මං හිතන්නේ
ගොඩක් වෙලාවට මේ මේක හැමෝටම ඕමනෙම වෙලාව කහන්න පුළුවන් කියන කාරණාව තමයි ඉතින් තිබුණේ. ඒ නිසා තමයි මම අර සාමාන්‍ය මට්ටමේ අපිට නිකන් නිහඬව අහන්න පුළුවන් ගීත ටිකක් මම මේ අවස්ථාවේදී තෝරාගත්තේ. මොකක්ද ඊළඟ ගීතය? ඇත්තටම ඊළඟ ගීතය මං අර මුලින් අම්මා වෙනුවෙන් තමයි මේ පළවෙනි ගීතය වෙන් කරගත්තේ. දෙවනුව මම මේ පීතෘ සෙනෙහස කියන්නත් අපිට අමතක කරන්න අමාරුයි. ඉතින් ඒ පිළිබඳව විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන් මේ පද රචනයේ කුමාර ලියනගේ මහත්මයාත්, ඒ වගේම මේ සංගීතයෙන් රෝහණ ධර්මකීර්ති මහත්මයාත් මේ සංගීතවත් කරපු, ඒ වගේම කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා ගීතවත් කරන මේ අන්දරයායේ වැවුතාවුල්ලේ කියන ගීතය තමයි මගේ දෙවෙනි ගීතය බවට පත් වෙන්නේ. ඒ ශ්‍රේෂ්ඨ ඔබ බිහි කළ අම්මගේ තාත්තගේ නමත් අපි සඳහන් කරමු. නෑ, ඇත්තටම මගේ පියා මේ DJ බාලසූරිය කියලා, මව කරුණාවතී බාලසූරිය. එමනම් මේ ගීතය ඒ ශ්‍රේෂ්ඨ පියතුමාට සියලුම පියවරුන්ට උපහාරයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
වෙහෙස නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගයයි මේ. ඒ වෙනුවෙන් අද අපි ආරාධනා කරා පුවත්පත් කතුවරයෙකුට, කාර්යබහුලතාවයේ කොතෙක් තිබුණත් එතුමා අපේ මැදිරියටම පැමිණියා. තවත්කින් එතුමා මේ චීන මිත්‍රයෙක්, අපේ සීආර්ආයි නාලිකාවේ මිත්‍රයෙක්, අපේ බොහොම කල්යාණ මිත්‍රයෙක්. ඒ තමයි විජය පුවත්පතේ ප්‍රධාන කර්තෘවර, අද කියන දිනපතා පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවර දුමින්ද සංජීව බාලසූරිය මහත්මයා. දුමින්ද මහත්මයා, දැන් ඔබතුමා මේ ලේඛන කලාවට පිවිසෙන්නේ කුයි කාලයේද? මට මතක හිටියෙත් නම් එච්චරම් වයසත් නැති වුණාට දශක 3කට වැඩි වගේ. ඇත්තටම මේ මම පාසල් කාලේ තමයි මේ කාරණයට එළඹෙන්නේ. පාසල් කොහෙද? මගේ පාසල් දෙකක් තියෙනවා. එකක් මම මේ කොට්ටාව ආනන්ද මහාවිද්‍යාලයෙන් තමයි ප්‍රාථමික මූලික අධ්‍යාපනය ලැබුවේ. ඊට පස්සේ පන්නපිටි ධර්මපාල විද්‍යාලයෙන් තමයි දෙවනුව අධ්‍යාපනය ලැබුවේ. ඉතින් කොහොම වුණත් මං ඇත්තටම මේ අපස සාමාන්‍ය පෙළ විභාගයේ 1987 තමයි සමත් වුණේ. ඊට පස්සේ 1988 විතර තමයි මං පාසල් සංගරාවල යම් යම් දේවල් තිබුණා. නමුත් ප්‍රසිද්ධ මාධ්‍යයට මිහිර පත්‍රයට තමයි මම මුලින්ම එන්නේ. කියන්නේ පළවෙනි ලිපිය මගේ පළ වෙන්නේ 1998 විතර. ඊට පස්සේ සිළුමිණ පුවත්පතට තමයි මං වැඩිපුර යම් යම් නිර්මාණ ඉදිරිපත් කරේ. ඊට පස්සේ විදුනැන පුවත්පත කියලා විද්‍යා සංගරාවක් තිබුණා. ඉතින් මම පාසල් යන කාලේ නිසා ඒ විදුනැන සංගරාවට ඉදිරිපත් වුණා. මේ විශේෂයෙන්ම විශේෂාංග ලියන්න. ඊට පස්සේ මට මතකයි මුලින්ම රුපියල් 75ක විතර වේතනයක් මට ලැබුණේ සිළුමිණ පත්‍රයෙන්. ඉතින් ඒක හරි මට උත්තේජනයක් වුණා. එක පැත්තකින් මේ පාසල් යන කාලේදී අපිට මේක මගේ වෘත්තිය දියුණුවට මේ ප්‍රයෝජනයක් වන නිසා. ඊට පස්සේ මං අපොස උසස් පෙළ හැදෑරුවේ විද්‍යාංශයෙන්. ඊට පස්සේ ඇත්තටම ඒ කාලය තුළ මම කෙලින්ම විජය පුවත්පත් සමාගමට සම්බන්ධ වෙලා විජය පුවත්පතට තමයි අතරම සම්බන්ධ වුණේ. එතකොට අර දෙල්තොර චන්ද්‍රපාල මහත්මයා හිටපු කාලේද? ඔව්, දෙල්තොර චන්ද්‍රපාල මහත්මයා ඒතොර විජය පුවත්පතේ ප්‍රධාන කර්තෘතුමා. එතුමා යටතේ තමයි, ඒ කියන්නේ එතුමා තමයි මගේ, ඒ කියන්නේ වෘත්තීය ජීවිතය ගත්තොත් එහෙම ප්‍රධාන මගේ වන්දනීය ගුරුවරයා බවට පත් වෙන්නේ. ඉතින් මං හිතන්නේ අපි එතුමා ගැන පස්සට කතා කරන්න අවශ්‍යයි. මිත්‍රේ, අපේ ගමේ ගොඩක් සම්බන්ධකම් තියෙන කෙනෙක්. ඉතින් අපි කතා කරමු. අපි ඊළඟ ගීතයට යමු. ඇත්තටම මම මීළඟ ගීතය තෝරගත්තේ මේ දුවේ නුඹ මගේ ප්‍රාණයයි කියන ගීතය. ඒක ඇත්තටම මේ ගී පද බණ්ඩාර හැලියගොඩ මහත්මයාගේ, ඒ වගේම ගීතනු රෝහණ වීරසිංහ මහත්මයා, රෝහණ වීරසිංහයන් අපේ පන්නපිටි ධර්මපාල විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙක්, ඒකත් මතක් කරනවා. ඒ වගේම ගායනය අසහාය අපේ ගායකයෙක් වන සුනිල් එදිරිසිංහයන්ගේ තමයි ඒ ගීතය. ඉතින් මේ සියලු දූවරු, ඒ කියන්නේ මේ ගීතයෙන් ඇත්තටම කියවෙන්නේ අර දීග දෙන අවස්ථාවේදී පියෙකුට ඒ දැනෙන ආදරය, හැඟුම, ඒ වේදනාව මිස්ස වෙච්ච, ඒක ඇත්තරම මේක සත්‍ය සිදුවීමක් මං අහලා තියෙන විදිහට. ඒ කියන්නේ එක ව්‍යාපාරිකයෙකුට වෙච්ච සිදුවීමක් අවසානයේදී බණ්ඩාර හැදියගොඩයන් ලවා මේක පද රචනාවක් බවට පත් කළා සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරේ. ඉතින් ඒක අර ඒ දීග දෙන දුවෙක් ඉන්නකොට, එහෙම නැත්නම් ඒ සුන්දරත්වය ගැන කියවෙන, ගැඹුරින් කියවෙන, ඒ දරුවෙක් සහ පියෙක්ගේ ආදරය කියවෙන ගීතයක් විදිහට තමයි මම මේ ගීතය දකින්නේ. දුවේනුඹ මගේ ප්‍රාණයයි, සැබෑවුන සුබ සිහිනයයි, සෙනෙහසින් කුලගෙත පිය නගන්නේ, සනුපරේ අභිමානයයි. දුවේනුඹ මගේ ප්‍රාණයයි, සැබෑවුන සුබ සිහිනයයි, සෙනෙහසින් කුලගෙත පිය නගන්නේ, සනුහරේ අභිමානයයි.
රන් මලක් ලෙස නුඹ නොහැදුවේ පෙති හැලි පරවෙන නිසාමයි දුක දිනාහිනැහෙන හැටිදුවේ නුඹ දැන උගත් පාඩම තමයි මිල මුදල නිල බලයා නොදෙයි මිල මුදල නිල බල යා නොදෙයි කල හොඳම විතරක් ඉතිරි වෙයි කල හොඳම විතරක් ඉතිරි වෙයි සිහිනයයි සෙනෙහසෙන් කුලගෙට පිය නගන්නේ සනුහරේ අභිමානයයි හත ගැස්මීන් පෙළ ගැස්නා FM 97.9 CRI ශ්‍රී ලංකා වෙහෙස නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගයටයි ඔබ අප මේ සම්බන්ධ වී සිටින්නේ. අද ගී තෝරන්නේ ශ්‍රී ලංකාවේ ඉතාමත්ම ප්‍රකට ජනප්‍රිය පුවත්පත් කතුවරේ විජය පුවත්පතේ ප්‍රධාන කර්තෘ, ඒ වගේම අද පුවත්පත දිනපතා පුවත්පතක් එහි ප්‍රවෘත්ති කර්තෘ දුමින්ද සංජීව බාලසූරිය මහතානන්. දුමින්ද, දැන් මේ ඔබතුමා දුව ගැන සඳහන් කරන්න, දුවල වෙනුවෙන් ගීතයක් දැන් මේ වැල්සරාන්ට මුස් කරා. දුවෙක් ඉන්නවද? දුවෙක් ඉන්නවා. ඇත්තටම දුවෙක් සහය ගැන පුතෙක් සහ දුවෙක් මට දරු දෙනෙක් ඉන්නවා. මේ දුව දැනට පන්නපිටි ධර්මපාලි විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙන ගන්න ලබන වෙනුකිතේවන් සහ බාලසූරිය. පුතා දැනට මේ කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ පළවෙනි අවුරුද්දේ හදාරන මේ නවින්දු කෝජිත බාලසූරිය කියලා. හොඳයි, පියාගේ අඩිපාරයයි නේ. ඒක ඇත්තටම අපි දන්නේ නැහැ. මොකද මේ මමත් ඒ කියන්නේ අපේ තාත්තා වෘත්තියෙන් පුවත්පත් කලාවේදී නෙවෙයි, ඒ මාධ්‍යට සම්බන්ධ නැහැ. ඉතින් මම උරුමෙච්ච දෙයක් තියෙනවානේ. හැබැයි මේ යම් යම් ලක්ෂණ තියෙනවා. නමුත් අපි දරුවෝ අපේ මාර්ගයේ යැවිය යුතු නෑ කියන අදහස තමයි තියෙන්නේ. අපි දන්නේ නැහැ ඔහු ක්‍රීඩකයෙක් වුණත් වෙන දේ වුණත් මොනවා හරි විදියට මේ රටට බරක් නැති දරුවෙක් වෙනවා නම් තමයි මං හිතන්නේ වඩා හොඳ. මගේ වෘත්තිය යන්න කියලා දෙයක් නෑ. ඒගොල්ලන්ට කරන්න පුළුවන් සහ කැමැත්තෙන් ඒගොල්ලන්ට මේ කරගන්න පුළුවන් වෘත්තියකට යනවා නම් ඉතින් ඒවට අපි දෙමව්පියෝ විදිහට මේ එක තමයි අපි මොකද්ද අපි අත්තලක් සැපීම් පමණ අපේ කළ හැකිනේ. ඔව්, අපිට ඒක කරන්න බෑනේ. විශේෂයෙන් අපේ මාධ්‍ය ජීවිතේ නම් කොහොමඩත් ඒගොල්ලෝ කැමති නැත්තම් කරන්නම බෑ. ඉතින් ඒ නිසා මේ ඒගොල්ලන්ගේ හැකියාවන් අනුව ඉතින් සුදුසු දෙයක් ඉදිරියේදී තීරණය වේවි. අපි ඊළඟ ගීතයට යමු. ඇත්තරම ඊළඟ ගීතය මම තෝරගත්තේ මේ පද රචනය රජීව් වෙල්ගම, ඒ වගේම සංගීතය දර්ශන රුවන් දිසානායක. මේ ගීතයත් ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ මහත්මයා. විශේෂයෙන් මේ තරම් සියුමැලිද කළුගල් කියන ගීතය, මේක ඇත්තටම ලංකාව කියන්නේ ඉතාම කලා නිර්මාණ අතින් පොහොසත් රටක්. ඒකේ අර අවුකන පිළිමය, සමාධි පිළිමය, ඉසුරුමුණියේ කැටයම් කුමක්, ඒ කියන්නේ කුමන ආකාරයකින් සිදු කරාද කියලත් විස්මිත නිර්මාණ මේවා. ඉතින් ඒ දේවල් ඒ කලාකරුවා පිළිබඳව සහ අවසානයේදී ඒ යමක් කරාට පස්සේ කලාකරුවාට අත්වෙන දේවල් පිළිබඳව අපි ඔහු ගැන කතා කරන්නේ නැහැ, බුදු පිළිමේ ගැන විතරයි කතා කරන්නේ. ඉතින් ඒකත් මං හිතන්නේ අපි එහෙම දෙයක් නෙමෙයි, ඒකට දායක වෙච්ච හැම දෙයකටම දායක වෙච්ච මිනිස්සු ගැනත් අපි කතා කිරීම වැදගත් වෙනවා මට දැනෙන විදිහට. ඉතින් මට ඒක අපිට බොහොම සමීප සහ ගීතයක් විදිහට තමයි මම මේක මේ ගීතය දකින්නේ. ඒ කියන්නේ මේ තරම් සියුමැලිද කළුගල් කියන, ඒ කියන්නේ ඒ කළුගල් වලින් මෙච්චර නිර්මාණයක් කරන්න අපේ ශිල්පියා දක්ෂතාවයට උපහාරයක් මිනිස තමයි ඇත්තටම මේ ගීතය මම තෝරගත්තේ. තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන මුදුන් දදද දැසුඳුන් මිනිසා සොයා දැසුඳුන් මිනිසා සොයා
නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගයට ගීතෝරන්නට අපි ආරාධනා කළා පුවත්පත් කතුවරයෙකුට. එතර මෙතර සුවහසක් අපේ ශ්‍රාවකයන් වෙනුවෙන් අද ගීතෝරන්නේ පුවත්පත් කතුවරයෙක් විජේ පුවත්පතේ ප්‍රධාන කතෘතුමා. විජේ පුවත්පත කියලා කියන්නේ අමත්ම ජනප්‍රිය ළමා පුවත්පතක්. එතර මෙතර අපේ දරුවන් පරිශීලනය කරනවා. ඒ වගේම මමත් පෞද්ගලික වශයෙන් ප්‍රිය කරන පුවත්පතක් තමයි අද පත්තරේ. අද පත්තරේ ප්‍රවෘත්ති කර්තෘතුමා. එහි ප්‍රවෘත්ති සකස් වී තිබෙන ආකාරය තාම සිත් ගන්නා සුළුයි. එහි ප්‍රවෘත්ති කර්තෘ, ඒ වගේම විජේ පුවත්පතේ ප්‍රධාන කර්තෘ දුමින්ද සංජීව බාලසූරිය ලේඛකයා තමයි අද ගීතෝරන්නේ. දුමින්ද මහත්මිය, දැන් ඔබතුමා මේ චීන මිත්‍රේ, ඒක කොහොමද? නෑ, ඇත්තටම මේ අපේ තියෙනවා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමයක්. ඒකේ සභාපතිවරයා වන්නේ නලින් අපොන්සු සහෝදරයා. ඉතින් අපි ඇත්තටම මාධ්‍ය ශේත්‍රයේ තුල ඉන්න මාධ්‍ය චීනයට හිතවත් මාධ්‍යවේදීන් එකතු කරගෙන චීන ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මීට වසර 17කට පමණ පෙර ආරම්භ කළා. ඉතින් අපි ආරම්භයේ සිටම සිටිනවා. මම එහි උපලේකම්වරයෙක් විදිහට කටයුතු කරනවා. එතනදී අපි ඇත්තටම අපි ගොඩක් වෙලාවට චීනයේ තියෙන අත්දැකීම් ශ්‍රී ලංකාවට කුමන ආකාරයකටද ලබා ගන්නට පුළුවන්. ඇත්තටම හුඟක් දේවල් ලංකාව වගේ රට එකක් පහුගිය මෑත කාලේ වෙනකොට චීනය ශ්‍රී ලංකාව අතීතයේ මේ බොහොම සමීප මිත්‍රයෙක්. හැබැයි මෑත කාලේ වෙනකොට මේ සංවර්ධන කටයුතු සඳහා අතිවිශාල මැදිහත්වීමක් චීනය විසින් සිදු කරනු ලබනවා. හැබැයි එතනදී අපි චීනයට ගිහාම වුණත් ඒ තිබෙන දේවල් කුමන ආකාරයෙන්ද ශ්‍රී ලංකාවට මේ ප්‍රායෝගිකව එකතු කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ දේවල් හොඳ සංනිවේදනයක් මං හිතන්නේ මේ දෙරට අතර අවශ්‍ය වෙනවා. යන්නේ මේ මැදිහත්වීම තමයි අපේ සංගමයේ විදියට මේ මාධ්‍යත් එක්ක එකතු වෙලා මේ සිදු කරනු ලබන්නේ. ඉතින් මේ චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රලේඛම්තුමා හැටියට ඔබතුමාගේ මිත්‍රත්වය සෑහෙන කලක් සිට පවත්වාගෙන එනවා. දැන් චීන කොයි කොයි පළාත්වලද සංචාරය කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ?
මට ඇතරම අවස්ථා දෙකක් ලැබුණා. එක දීර්ඝ සංචාර දෙකක් ඇතරම දවස් 14 වගේ 5 16 වගේ දෙකක්. එකක් අර යුනාන් ප්‍රාන්තයේ මේ විශේෂයෙන්ම යුනාන් විශ්වවිද්‍යාලයේ දවස් 15ක් විතර කාලයක් අපිට සිටින්නට අවස්ථාව ලැබුණා. එතනදී යුනාන් ප්‍රාන්තේ පුරාවට තියෙන මේ සෑහෙන තැන්වල, ඒ කියන්නේ ඒක අපිට අත්දැකීම් ලබා ගන්නට පුළුවන් වුණා. ඒ වගේම ෆුජියාන් ප්‍රාන්තයේ, ඒ වගේම බීජින්, ඊටවසේ තව මට මතක නැහැ තවත් එක ප්‍රාන්තයක්, අර අපේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්න රජකුමරිය සිටින ප්‍රාන්තයේ ෆුජියාන් ප්‍රාන්තය. එතනදී අපි අපේ කණ්ඩායම තමයි ලංකාවෙන් ගිය දෙවෙනි කණ්ඩායම බවට පත් වුණේ ඒ අවස්ථාවේදී. ඉතාම කියන්නේ විශේෂ තැන් සෑහෙන නැරඹුවා. ඉතින් ඒක ඉතාම හොඳයි. ඉතින් ඒකේ අත්දැකීම් අපිට ජීවිතේ ලබා ගන්නට පුළුවන් වීම ගැන. ඇත්තටම මොකද චීනෙන් අපිට ලබා ගන්න පුළුවන් ආදර්ශයන් රාශියක් තියෙනවා. වගේම මාධ්‍යවේදීන් හැටියට බෙදා හදා ගැනීමත් ඉතාමත් වැදගත් වෙනවා. අපි ඊළඟ ගීතයට යමු. මම ඊළඟ ගීතයේ විදිහට තෝරාගත්තේ බණ්ඩාර අතාවුද සහ නිරංජලා සරෝජිනී දෙදෙනා ගායනා කරන යුග ගීයක්. එහි පද කුසුම් පීරිස් මහත්මිය විසින්, ඒ වගේම තනු HM ජයවර්ධන විසින්. මේ ගීතය තමයි සිහිනයකි ඔබ නිහඬ මැදියම් රැ කියන ගීතය. හරිම අපූරු ගීතයක්. සිහිනයකි ඔබ නිහඬ මැදියම් රැ, නිදන නෙත් ඔබ සනසනා, සිතුම් රැලි ඔබ තනිව හිඳිවිලි, සඳකි ඔබ මට කිසිදු කිසි විට සමු නොගන්න, සයුරු රය ඔබ ඈත සමුදුර, සයුරු තිරමා හමුවන, සිහිනයකි ඔබ නිහඬ මැදියම් රැ, නිදන නෙත් ඔබ සනසනා, සිතුම් රැලි ඔබ තනිව අප වෙන්ව ආමඟ සුඳුරු නිම්නක එක් වෙලා, දුකසුසුම් නැති අපේ ලුව තුල සිනාමල් පිති විසිරිලා, ඉරුට තනි නැත සඳුත් නැත තනි වී, එකම අහසක හමු වෙලා, ලුවම සසරව බලා සිටියාවි, යනිදු අපට ලං වෙලා. වෙහෙස නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂංගයයි මේ 97.9 ශ්‍රී ලංකාවට www.crisrilanka.com කියන වෙබ් ලිපිනෙන්, එම නැත්නම් අපේ ඇප් එකෙන් ලෝකේ කොතනක හිටියත් ඔබට
සමන් දෙන්නට පුළුවන්. අපි එතර මෙතර ශ්‍රාවකයන් වෙනුවෙන් හැමදාමත් අපි යමක් දෙන්නට බලාපොරොත්තු වෙනවා, විශේෂයෙන්ම ගුවන්විදුලි නාලිකාවක් හැටියට ඔබ ප්‍රිය කරන ගීත. ඒ නිසා තමයි අපි විශේෂඥයෙකුට, එහෙම නැත්නම් අසිරිමත් චරිතයකට ආරාධනා කරන්නේ ඔබ වෙනුවෙන් අපූර්තම ගීත තෝරා දෙන්නට. ඒ වගේම එතුමන්ලාගේ තියෙන අත්දැකීම් බෙදා හදා ගන්නට අපි ඒ අනුව අද ආරාධනා කළා. විජය පුවත්පතේ ප්‍රධාන කර්තෘ, වගේම අද පුවත්පත දිනපතා පුවත්පතක් එහි ප්‍රවෘත්ති කර්තෘ දුමින්ද සංජීව බාලසූරි මහත්මයාද. මේ දුමින්ද මහත්මයා, මට මේ තව පරණ දෙයක් මතක් වුණා. ඔබතුමා මේ මම දැන් මේ පාඨකෙක් හැටියට කතා කරන්නේ, මේ ඉරිදා ලංකාදීපයේ මට මතකයි අර යුද්ධ කාලයේදී අපි බොහෝම දැස් දල්වාගෙන බලාගෙන ඉන්නේ මොකද්ද වෙන්නේ මොකද්ද වෙන්නේ කියලා. තාමත්ම ඇඟ කිලි පොලා යන සමහර පුවත් ඔබ ගෙනල්ලා තියෙනවා. ඒ අත්දැකීම් කොහොමද සිහිපත් කරන්නේ? නෑ, ඇත්තටම මේ ඒ කාලය ඇත්තටම ඉතාම බිහිසුණු කාලයක් තිබුණේ. ඉතින් ලංකාවේ යුද්ධයක් පැවතිච්ච කාලේ, ඉතින් වාසනාවට දැන් මේ යුද්ධේ නැහැ, කාටවත් ඒ අත්දැකීම් මතකත් නැහැ සමහර අවස්ථාවලදී. ඉතින් ඒ පිළිබඳවත් කනගාටුවක් ඇති වෙනවා. මොකද මේ මෙහෙම තිබ්බ රටක් නෙවෙයි ඒ කාලේ තිබුණේ. මේ අපි ඇත්තටම බස් එකෙන් හරි කොයි හරි ගියාම එළියට බැස්සහම ආයි ගෙදර එනවා කියලා විශ්වාසයක් තිබුණේ නැහැ. ඉතින් කොහොම වුණත් අපේ දරුවෝ වාසනාවන්ත වෙලා තිනවා මේ අවස්ථාවේදී යුද්ධයට හසු නොවී ඔවුන්ගේ රාජකාරි සිදු කරන්න. ඉතින් අපි මට මතකයි මේ ඉරිදා ලංකාදීපයෙන් මට පැවරුණා මේ රටේ ආරක්ෂාව පිළිබඳව මේ ආරක්ෂක කොලම් එක, ආරක්ෂක පිටුව වාර්තා කරන්න සෑම සතියකම. ඉතින් ඒකෙදී මේ ඇත්තටම යුද්ධේ කියන්නේ මහා මිහිරි අත්දැකීම් එක්ක, ඒ වගේම සොල්දාදුවා කරන කැපවීම, ඒ වගේම අපිට රටක් විදිහට තියෙන යම් යම් යුද උපක්‍රමවල තියෙන හොඳ, ඒ වගේම නරක විවේචනයන්, ඊට පස්සේ අපිට තියෙන ඒ හැමදේම අපිට ලියන්නට සිදු වුණා. ඒ වගේම ත්‍රස්තවාදීන් විදිහට LTT සංවිධානය සහ අනිකුත් සංවිධාන සමග ගනිදුණු කරනකොට ඒවායේ තියෙන ඇත්ත මොකක්ද, ඒ වගේම ඒවායේ තියෙන බොරුව මොකක්ද, මේ කරන යුද්ධ පිළිබඳව ජනතාවට විශ්වාසයක් ඇති වෙන තොරතුරු දීමට, නිවැරදි තොරතුරු හැකියතාක් දෙන්න අපිට උත්සාහ කරන්නට සිදු වුණා. ඉතින් එතනදී අපිට විශේෂයෙන්ම මේ ලංකාවට ඒ නිවැරදි තොරතුරු ජනතාවට ලබා දෙන්න බොහෝ පිරිස් සමග සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒ සියලු දෙනාගේ තොරතුරු අනුව, නිවැරදි තොරතුරු අනුව තමයි අපිට මේ තීරය සකස් කරන්නට පුළුවන් වුණේ. ඉතින් ඒක ඉතාම මේ මොකද විශේෂයෙන් යුද බිමේ අත්දැකීම් පවා අපිට ලබා ගන්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන් ඕනෑම අවස්ථාවකදී යම් හානියක්, ඒ කියන්නේ මේ LTT එකෙන් සිද්ධ කරලා තියෙනවා නම් ඒවා අපිට වාර්තා කරන්න, ඒ යුද බිමට එහෙම නැත්නම් ඒ බෝම්බ පිපිරුණු ස්ථානවලට අපිට යෑමට සිදු වුණා. ඉතින් ඒක ඉතාම, ඒ කියන්නේ දැන් අපිට ඇත්තටම මතක් වෙනවා මේ එහෙම දෙයක් අපි කරාද කියලා. මොකද මහ බැංකුව බෝම්බ පිපිරෙනකොට පළවෙනි විනාඩි 3 ඇතුළත අපි එතනට ගිය මේ ඇත්තටම අපි විජය පුවත්පත් සමාගමේ ඉඳලා දිව්වා මේ මහ බැංකුව තියෙන තැනට. ඉතින් අර ඒ වගේ අත්දැකීම් ලේක් හවුස් එකට මේ ප්‍රහාර එල්ල කරනකොට ඉතින් අපිට සජීවී වේවට මුණ දීපු අවස්ථා තිබුණා. ඉතින් ඒ නිසා මට හිතෙන්නේ ඒක දැන් ආයි ලංකාවේ නොවෙනවා නම් තමයි පෞද්ගලිකව මගේ කැමැත්ත. ඒ වගේම අපි ප්‍රාර්ථනා කරන්නත් ඕනේ නැවත යුද්ධයක් නැතුව මේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා අපේ මේ රටේ ශ්‍රී ලාංකිකයෝ විදිහට දැන් මේ ගත කරන ජීවිතය ඉතාම හොඳට මේ ලංකාව ශ්‍රී ලාංකිකයෝ විදිහට මේ අපි සියලු දෙනා එකතු වෙනවා නම් දැන් ඇත්තටම LTT එකේ ඒ සමාජිකයෝ ගේ තිබ්බ දැනුම ඔවුන් සබ්මැරින් පවා හැදුවා. එතකොට ටෝපිඩෝ කියන්නේ නැව්වලට ගහන මිසයිල් හැදුවා, ගුවන් යාන හැදුවා. දැන් ඒ එක පැත්තකින් ඔවුන් ත්‍රස්තවාදී වුණත් ශ්‍රී ලංකාවේ හිටපු කට්ටිය. ඉතින් ඒ දැනුමයි අපිට ගන්න බැරි. ඒතර ඒවා ලංකාවේ එතකොට අනිත් පැතිවල එවැනි දරුවෝ කොච්චර ඉන්නවද? ඒ නව නිෂ්පාදනයයි අපිට කරන්න බැරි. ඔවුන්ගේ කුසලතාවට හැකියාවක් අපිට දෙන්න බැරියයි. මං හිතන්නේ ඒව තමයි යුද්ධයෙන් පස්සේ අපි කල්පනා කරන්න ඕනි දේවල්. දැන් ඒවා ගැන නෙවෙයි කල්පනා කරන්නේ. ඉතින් ඒ ගැන එක පැත්තක කනගාටුවක් තියෙනවා. ඒ නිසා නැවතත් යුද්ධයක් ඇති නොවෙන්න අපි ඇත්තටම වැඩ කරන්න උවමනයි. මේක මීට වඩා සංවර්ධනය වෙලා ඉතා හොඳට යනවා නම් මං හිතන්නේ රටක් විදිහට අපිට ලෝකේ බොහොම ඉහළින් ඉන්නට පුළුවන් අපිට හැකියාවක් තියෙන කණ්ඩායමක් තමයි මේ ලංකාව තුළ ඉන්නේ. පුවත්පත් කතුවරයෙක් හැටියට ඔබතුමා තාමත් වැදගත් පණිවිඩයක් රට හමුවේ, ලෝකේ හමුවේ තිබුවේ අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ළඟ ගීතය ගැන කතා කරමු.
ඇතන මීළඟ ගීතය මේ සුනිල් ආරියරත්නයන් අතින් ලියවුණු, ඒවගේම රෝහණ වීරසිංහයන් අතින් සංගීතවත් වුණු නන්දා මාලිනියගේ ගායනයක් පූජාසනේ ඔබ හිඳුවා කියන ගීතය. ඉතින් අද ඇත්තටම මේ හුඟක් වෙලාවට අර ධනය බලය ශක්තිය තියෙනකොට ඔවුන්ට ඒ සමහර වෙලාවට ඒ දේවල් වලට අනිත් අය තැහුම්කන් දෙනවා. හැබැයි ඒවා නැති වුණාම පැත්ත පළාතකවත් බලන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ ඉතාම හොඳ කාලෝචිත ගීතයක් විදියට මේක දකින්නට පුළුවන්. වෙහෙස නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගයට අපි ආරාධනා කළා අද පුවත්පත් කතුවරයෙකුට, මේ විජය පුවත්පතේ ප්‍රධාන කර්තෘ, එවැගේම අද පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ දුමින්ද සංජීව බාලසූරිය මහතාණන්. මේ දුමින්ද මහත්මය, දැන් ඔබතුමා මේ මතක තවත් අර මේ අපේ අන්ධ ජනතාව වෙනුවෙන් පුවත්පතක් ආරම්භ කළා නේද? බ්‍රේල් ක්‍රමේ මොකක්ද ඒ?
ඇත්තටම මේ ඒක තමයි ලංකාවේ පළවෙනි බ්‍රේල් පුවත්පත. ඒ කියන්නේ අන්ධ ජනතාව වෙනුවෙන් මේ අපි දීර්ඝ ඉතිහාසයක් කතා කරාට මේ ලංකාවේ එහෙම පුවත්පතක් නිර්මාණය වෙලා තිබුණේ නැහැ. ඉතින් අර එතනදී විජය පුවත්පත් සමාගමේ විශේෂ අනුග්‍රහයෙන් දායකත්වයෙන් මට ඒක හැකියාව ලැබුණා ඒ බ්‍රේල් පුවත්පත බිහි කරන්න. එතනදී ඇත්තටම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ විශේෂයෙන්ම අපේ රංජිත් විජේවර්ධන සභාපතිතුමා, ඒ වගේම සුජාන් විජේවර්ධන මිනියෝජ සභාපතිතුමා, ඒ වගේම ලාල් ජයවර්ධන අධ්‍යක්ෂකතුමා. මොකද ඇත්තටම ඒ අන්ධ දරුවෝ කණ්ඩායමක් අපේ මේ ආයතනයේ නරඹන්න ආපු වෙලාවකදී ඔවුන්ට ඔවුන්ගේ ඉල්ලීමක් තිබුණා. විශේෂයෙන් අන්ධ විද්‍යාලයේ, රත්මලන අන්ධ විද්‍යාලයේ දරුවෝ තමයි ආවේ. ඔවුන්ට මේ පුවත්පතක් තියෙනවා නම් හොඳයි කියන කාරණාව. ඉතින් එතනදී ඒ කියන්නේ ඔවුන්ට කිසිම මුද්‍රිත මාධ්‍ය නැහැ ඇත්තටම. මොකද ලංකාවේ මේ අපි සාමාන්‍ය නවකතා පොතක් පිටු 200ක් ගන්නවා නම් ඔවුන්ට ඒ පිටු 200 දෙන්න සමහරවිට මේ අඩි 6ක විතර උස මේ මුද්‍රණය කරන්න ඕනේ. මොකද බ්‍රේල් අකුරු ලොකු නිසා. කොහොම වුණත් මේ අපි ඒ අඩුපාඩුව දැක්කට පස්සේ දැන් මේ ආයත අපි යෝජනාවක් ඉදිරිපත් කර ආයතනයට මේ බ්‍රේල් පුවත්පත විදිහට අන්ධ අය වෙනුවෙන් පුවත්පතක් මුද්‍රණය කරන්න. එතන ඇත්තටම සම්පූර්ණ පිරිවැය අපිට නොමිලේ ලබා දුන්නා. ඒකට බ්‍රේල් මැෂින් එකක් අපිට ලංකාවට ගෙන්නන්න සිද්ධ වුණා. ඊට පස්සේ අද වෙනකන් ඒ දැන් අවුරුදු 6ක් විතර වෙනවා මේ බ්‍රේල් පුවත්පත හැම සතියෙම මුද්‍රණය කරනවා. සීමිත පිටපත් ප්‍රමාණයක් තමයි මුද්‍රණය කරන්නේ. මොකද එතෙන්දී අපි රත්මලන අන්ධ විද්‍යාලයටත් වෙනත් තැන් කීපයකටත් අපි ඒක ලබා දෙනවා. නොමිලේ තමයි අපි ඒක ලබා දෙන්නේ. අපේ විජය පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ ඉන්න අයගේ සහයෝගය සහිතව මේක අපි අර ස්වේච්ඡා සේවයක් විදිහට අපෙන් වෙන්න ඕනේ යුතුකමක් විදිහට අපි මේ පුවත්පත මේ මුද්‍රණය කළා ඉදිරිපත් කරනවා. ඉතින් ඉදිරියටත් ඒක කරගෙන යාමට අපේක්ෂා කරනවා. ඒක නම් ඉතාමත්ම හොඳ දෙයක්. මේ අපිත් වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා පියවර කියලා මේ අන්ධ පිරිස වෙනුවෙන්. මම හිතන්නේ මේ බ්‍රේල් පුවත්පතක අවශ්‍යතාවය ඉතාමත් වැදගත් වෙනවා. අපි ඒ ඔවුන් වෙනුවෙන් කරන මේක මහා පුණ්‍ය කර්මයක් හැටියටයි දකින්නේ. තවත් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. අපි ළඟ ගීතයට යමු. ඇත්තටම මේ ගීතය මල පොතේ අකුරු බෑ දී මිනිසා කියන ගීතය. ඉතින් විශේෂයෙන්ම මෙහි පද දෙල්තොර චන්ද්‍රපාල මහත්මයා, ඒ වගේම සංගීතය එච් එම් ජයවර්ධන මහත්මයා, මෙහි ගායනය මාලනී බුලස්සිංහල මහත්මිය. ඇතර මොකද දෙල්තොර මහත්මයා කියන්නේ මගේ මේ මාධ්‍ය ජීවිතයේ ගුරුතුමා, ඒ කියන්නේ ප්‍රධාන ගුරුතුමා සහ ප්‍රමුඛ ගුරුතුමා. ඉතින් ඒ නිසා ඒ දෙල්තොර මහත්මයාත් එක්ක මම වාසනාව, ඒ කියන්නේ මම වාසනාවන්ත වෙලා තියෙනවා. දෙල්තොර මහත්මයාගේ ඇසුරේ වසර ගණනාවක් පුවත්පත් කලාව සහ ඔහුගේ ඇසුර ලබන්න හරි ප්‍රියමනාප චරිතයක්, ඒ වගේම ඉතාම හරබර වටිනා ගීත රැසක් මේ එතුමා අතින් ලියවිලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ ගීතය අපේ රටේ ව්‍යසනයක් බවට පත් වෙලා තිබෙන එක රේස් සූදුව පිළිබඳව ඒක ඇත්තටම ඇතුළාන්තයේ කියවෙන ගීතයක්. මං හිතන්නේ ඒක ඒ දෙල්තර මහත්තයාට උපහාරයක් පිණිසත් මේ ගීතය මං තෝරාගත්තා. සැබවින්ම ඔබ නිවැරදි. දෙල්තොට චන්ද්‍රපාලයන් මගේ බොහොම කල්යාණ මිත්‍රෙක්, අපේ ගමේ දෙල්තොට. ඉතින් අපි බොහොම ඔය මරණාසන්න මොහොතක්වා අපි ඇසුරු කරලා තියෙනවා. එතුමාට උපහාරයක් වේවා මේ ගීතය කියලා ඔබතුමා වගේ මමත් ප්‍රාර්ථනා කරනවා.
සිරිමත් චරිත විහෙස නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගයට අද ගී තෝරන අසිරිමත් චරිතය තමයි පුවත්පත් කතුවර දුමින්ද සංජීව බාලසූරිය මහත්මයා. එතුමා අපේ මැදිරියටම ඇවිල්ලා මේ ගීත තේරුවේ ඔබ වෙනුවෙන් අපේ ස්තුතිය එතුමාට පිරිනැමෙනවා. මට මේ සමුගන්න කලින් ඔබතුමාගෙන් එකක් අහන්න ඕන. මම මේ අද පත්තරේ හොඳ පාඨකයෙක්. ඔබතුමා දකින්න ඇති මගේ මේ සුර තියෙන්නේ අද පත්තරේ. අද පත්‍රේ පටන් ගත්ත දවසේ ඉඳලා මන් දන්නේ මේ ඔහම මට පරණ අත්දැකීමක් තිබුණා. ඔය දවස පත්‍රේ පටන් ගත්තාමත් එහෙම තිබුණා. ඒ ආරේ විශේෂත්වයක් මන් දකිනවා. අනිත් පුවත්ත මම පුවත්තල් ආයතනයේ කර්තෘමන් අධ්‍යක්ෂවරයෙක් වෙලා හිටියා. නමුත් මම දකින පුදුම වෙනසක් තියෙනවා. අපිට වර්තමාන සමාජයේ මන් දන්නේ පාඨකයාට ඕන දේ අද පත්‍රේ තියෙනවා. සමහර විශේෂාංග කියවපුවාම මට බය හිතෙනවා. මේ මේවා බයක් හැකක් නැතුව පිටකොන්දක් තියාගෙන ලියන මාධ්‍යවේදින් අද පත්‍රේ ඉන්නවා නේද කියලා ඔබතුමා ප්‍රෞද්ධිකර්තෘතුමා. මේක අභියෝගයක්ද මේක? නෑ, ඇත්තටම මේකේ ප්‍රධාන ගෞරවය ලබා දී යුත්තේ කාංචන දසනායක මහත්මයාට. ඔහු තමයි අද පත්‍රයේ ප්‍රධාන කර්තෘතුමා. මොකද ඔහුගේ සංකල්පයක් අනුව තමයි මේ අද පුවත්පත කියන සංකල්පය බිහි වුණේ. ඉතින් ඒක වෙනත් ජාතික පුවත්පත් වලට වඩා යම් වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් මහා ලොකු ලිපි නැහැ. ඒ ප්‍රවෘත්ති ගත්තොත් ඉතාම අඩු සාහිත්‍යය තමයි විශේෂත්වය සාහිත්‍යාර. හැබැයි හෙට දවසේ අනිත් අය දකින්න ඕනේ සහ බලන්න ඕනේ තියෙන දේවල් තියෙනවා නම් ඒ තොරතුරු අපි උපරිමයෙන් දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම මේ ඒ විශේෂාංග සහ අනෙකුත් දේවල් තෝරා ගැනීම හුඟක් වෙලාවට සිදුවෙන්නේ කාංචන මහත්මයාගේ අතින්. ඉතින් විශේෂයෙන්ම ඔය ජනප්‍රිය කොලම් කීපයක් තියෙනවා. ඉතින් ඒවා ඉතින් අපි ඇත්තටම එහෙම අපිට මේ වෙනකන් නම් මේ කිසිම මේ එහෙම ප්‍රශ්නයක් නැහැ. මම කාංචන මහත්මයාත් දන්නවා. කියන්නේ ඔහුටත් එහෙම වෙලා නැහැ. මොකද එහෙම අපිට අපි කරන්නේ ඇත්තටම එකපැත්තකින් සේවයක් සහ රාජකාරිය. රාජකාරිය අන්තිම මෙහෙම පිටකොන්දක් තියෙන මාධ්‍යවේදීන් ඉන්නවා කියලා හිතනවා. මේ පත්තරේ කියනවා ගෙයි හාමේ පින් ආමේ. ඒ වගේම මේ කාංචන දසනායක චූරින්ටත් මම මේ අවස්ථාවක් කරගන්න ස්තුතිය ප්‍රකාශ කරන්නට මේ පත්පතේ මේ පාඨකෙක් හැටියට. ඒ වගේම මේක දැන් අපේ මාධ්‍යවේදීන්ටත් මම හුරු කරලා තියෙනවා. දැනුම් සම්භාරයක් ලබා දෙන පුවත්පතක්. ඉතාමත්ම අධ්‍යාපනික පැත්තට ගොඩක් දේවල් තියෙනවා. අර ශිෂ්‍යත්ව පිටුවට අමතරව. ඒ නිසා මම පුවත්පත් කියවන පාඨකෙක් හැටියට මගේ ප්‍රණාමයත් මේ මොහොතේදී පුද කරන්නට කැමතියි. නැතර ඔබතුමාගේ ඇගීම අපිට විශේෂයෙන්ම ශක්තියක් සහ ඒ පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම හිතන්නේ අපි පුවත්පතක් විදිහට ගත්තොත් එහෙම මේ අපිට දේශපාලකයෝ හෝ අනෙකුත් අය මොන යම් යම් දේවල් තිබුණත් යම් තර්ජන නැතුව නොවෙයි. නමුත් ඉතින් අපිට අපි හිතනවා අපිට ඒකට මුහුණ දෙන්න ශක්තිය තියෙනවා කියලා. බොහොම සන්තෝෂයි. බොහොම පිටකොන්දක් තියෙන මාධ්‍යවේදී කොමතුමා සතුටුයි. ඒ වගේම කාංචන මහත්මයා ඇතුළු සමස්ත ලේඛක මණ්ඩලයටම අපි ස්තුතිවන්ත වෙන. මෑතකදී පුවත්පත් රාශියක් ආවා. නමුත් මේ පුවත්පත පාඨකයන් වැළඳගත් පුවත්පතක් කියලා මට දැනෙනවා. මම හිතන්නේ මම නිවැරදි කියලා. ඒ නිසා මේ තව තවත් ඉදිරියට යන ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවසන් ගීතය ගැන ඔබතුමා යමක් කියන්නට ඉසල ඔබතුමාටත් කියන්න තියෙනවා යමක් කියන්න. එහෙමනම් මේ අපේ ආරාධනය පිළි අරගෙන දහසකුත් එකක් රාජකාරු තිබියදී මැදිරියට පැමිණීම පිළිබඳව විජය පුවත්පතේ ප්‍රධාන කර්තෘවර අද පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවර දුමින්ද සංජීව බාලසූරිය අපේ පුවත්පත් කතුවරයාට කතුතුමාට අපේ ස්තුතිය පිරිනමනවා චීන ජාත්‍යන්තර ගුවන්විදුලි වෙනුවෙන්. විශේෂයෙන්ම මේ සියරය ආයතනයේ චීන ජාත්‍යන්තර ගුවන්විදුලියේ ඉන්න සියලුම සේවක මණ්ඩලයට සහ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මාව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්. ඒ වගේම චීනයේ සිටින CRI ආයතනයේ ඉන්න අපේ මේ හිතවත් කණ්ඩායමට මේ සංගීතා මහත්මිය ඇතුළු සියලුම දෙනාට අපේ හඳුවල සහෝදරයා ඉන්නවා. තවත් කීප දෙනෙක් ඉන්නවා මේ අපේ මිත්‍රයෝ මාධ්‍ය මිත්‍රයෝ. ඉතින් ඒ නිසා මේ මොකද මටත් අත්දැකීමක් ලැබුණා මේ CRI ආයතනයේ චීනයේ අපිට ගිහිල්ලා ඒ ආයතනයේ තියෙන වැඩ කටයුතු අපිට නරඹීමේ අවස්ථාවකුත් ලැබුණා. ඉතින් ඒ පිළිබඳවත් මම මතක් කරනවා. මේ ඉතින් සියලුම දෙනාට මේ ස්තුතිවන්ත වෙනවා මේ අපමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. අද බැරිසටහනේ නිෂ්පාදක හසන් නිලූප මව බෙහෙතවත් සීලරත්න සෙන්නත් දුමින්ද සංජීව බාලසූරිය ශූරීනි ඔබතුමාට ආරාධනේ. අවසන් ගීතය ගැනත් යමක් කියන්නේ
අවසන් ගීතය ඇතරම් මන් තෝරගත්තේ TM ජයරත්න මහත්මයා සහ අයිවෝ ඩෙනිස් කණ්ඩායම ගායනා කරන ගීතයක්. මෙහි ගී පද ප්‍රේමදාස ශ්‍රී අලවත් මහත්මයා, ඒ වගේම ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කරපු අඳුරු කුටිය තුල කියන ගීතය. අඳුරු කුටිය තුල අඳුරු කුටිය තුල අඳුරු කුටිය තුල